2005 ඉඳලා මේ හොර කල්ලිය ගැන අපි කියනවා. අපි දිගින් දිගටම ෆොටෝ දීලා තියෙනවා. උන්ගේ වීඩියෝස් දීලා තියෙනවා. උන්ගේ ඔක්කොම කරන කැත වැඩම අපි දීලා තියෙනවා. හැබැයි අපිට දුක මුකුත් නෙවෙයි. මේ ප්‍රශ්නේ අන්තිම අපි ගියේ සම්පූර්ණම ජමිතු උලමයක සිවිල් සමාජය ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මම අපි ඔක්කොම ගිහිල්ලා කිව්වේ කාටද? හේමසිරිවැරණ මහත්මයාටත් IGP-ටත් විලන්ත SIS එකේ ලොක්කට සිසිර මිනිස් මාතේ ඔක්කොම තියලා අපි කිව්වේ මාස 3කට ඉස්සර කිව්වා ඇයි ඔයගොල්ලෝ මේවා ඇරස් කරන්නේ නැත්තේ කියලා ඇහුවා. එතකොට කිව්වා එයා රටේ නැ අපිත් ඔයනවා කියලා කිව්වා. එහෙමනම් අපේ යුතුයකම් මුස්ලිම් ජනතාව ඇටියට අපි කරලා තියෙනවා ආණ්ඩුවට හැම ආණ්ඩුවටම. සමහර ආණ්ඩුවල් මම කිව්වේ ආරක්ෂා කෙරුවා කියලා ඒගොල්ලන්ට උඩගෙඩි දුන්නා කියලා උන්ගෙන් වැඩ ගත්තා කියලා ඒක තමයි තිබිච්ච ප්‍රශ්නේ. මෙතනදී මම කියන්නේ මේ රටේ හැමදාම තිබිච්ච ප්‍රශ්නය මැතිවරණය. හැම අවුරුදු දෙකක් තුනක් තිස්සෙම උනාර මැතිවරණයක් එනවා. හැම එකයාගේ සහයෝගය ගන්න ඕන නිසා ඒක අල්ලන්නේ නැහැ. මම නම් කියන්නේ කොයි ජාතිය වුණත් හරි කමක් නැහැ. කවුරු වුණත් හරි කමක් නැහැ. උඩ ඉඳලා පල්ලෙය වෙනකම් කවුරු හරි කෙනෙක් වැරදි කරනවා නම් ඇරස් කරන්න. ඊයේ පක්ෂ නායකයන්ගේ රැසීමෙත් කිව්වා මුස්ලිම් නායකයෝ මමත් එක්ක වැරදි කරනවා නම් උඩගෙඩි දෙනවා නම් ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙනවා නම් අපිව අතරමඟ ගන්න කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම නිර්භීතව කතා කරන්නේ අපි අපේ ෂීට් එක ක්ලීන් නිසා තමයි කතා කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලාට වගකීමක් තියෙනවා නම් කියන්නේ නැතුව මේ වගේ තියෙනවනම් හොයලා බලන්න කියලා කිව්වනම් හරි. ජනාධිපතිතුමා මුස්ලිම් නායකයෝ ටිකක් ඉන්නවා මේ ත්‍රස්තවාදීන්ට වැඩ කරනවා කියලා ආරංචියක් තියෙනවා. එහෙමනම් හොයලා බලන්න කියලා කියන එක වෙනම කතාවක්. නම් කරලා කියනවා මෙතන රුෂාඩ් බදුදීන් ඉන්නවා, අසාත් සාලි ඉන්නවා, මෙතන මුජිබුර් රහමාන් ඉන්නවා. එහෙම බෑ. මොකද චෝදනාව? දැන් මේක තමයි චෝදනාව කිව්වේ. ඒ නිසා තමයි එහෙම සිරි ෆෙරන්ඩෝ මහත්මයා අස්සම් කරලා මම හිතන්නේ මේක තමයි යාගේ අන්තිම අස්සම වෙන්න පුළුවන්. මේ අමාත්‍යාංශ ලේකම්ෙන්ටේ ඒක සම්පූර්ණ වார்த்தාව CID ගෙන් අරගෙන අපි සියලු දෙනා මගේ නමත් නැහැ, මුකුත් නැහැ, මගේ නමර මට ලියලා දෙන්නේ. කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ මේ දෙන්නව රිලීස් කරන්න. ඒගොල්ලන් දවස් 90ක් උසාවියේ ඉඳලා දවස් 90කට පස්සේ ඒගොල්ලෝ නිදාස් වෙලා තියෙනවා කියලා මේ ලිපිය මගේ අතේ තියෙනවා. මේක ඇති මේකවත් අර ස්වාමීන් වහන්සේලාගේ කතාව දාලා මේ ලියුම දාලා මේකේ අපි නැහැ කියලා කියනවත් මේ වගේ දේවල් කරලා රට කුපිත කරන්න එපා. ස්වාමීන් වහන්සේලා කතා කරනවා කියලා ඒගොල්ලන් ඇවිල්ලා අර මල්කම් රංජිත් වගේ නෙවෙයිනේ. ඒ නිසා මල්කම් රංජිත් එක්ක ඒගොල්ලන්ව දාන්නත් එපා. ඒගොල්ලන් වැරදි කරලා තියෙනවා කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැරදිය දාලා මේක නිවැරදි කරන්න නැත්නම් මම නඩු මාර්ගයෙන් යනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.